අයිබෝවන් පුංචි දුවේ පුතේ පුංචි දුවලා පුතාලා සියලු දෙනාම වෙනද වගේම මියුගුණ ඊසොම් YouTube නාලිකාවට ආදරෙන් පිළිගන්නවා මේ දිනවල දුවලා පුතාලා මොකද කරන්නේ ඇතැම් විට දුවලා පුතාලා කියයි ගණන් හදනවා රචනා ලියනවා කවි පාඩම් කරනවා මීට වඩා දුවේ පුතේ වැදගත් උත්තරයක් තමයි විභාගයේ සඳහා සූදානම් වෙනවා කියලා කියන්නේ විභාගයේ සඳහා සූදානම් වෙන දුවල පුතාලා ගෙදර දොරේ වැඩ කටයුතු වලටත් හොඳින් උනන්දුයෙන් උදව් කරන්න ඉතාම හොඳින් මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි විභාගයේ සඳහා සූදානම් වෙන දුවල පුතාලා අම්මට තාත්තට කීකරුව වැඩ කරන්නත් හොඳින් පුරුදු පුහුණු වෙන්න ඕන. අම්මලා තාත්තලාගෙන් නිතරම ලැබෙන චෝදනාවක් තමයි දුවල පුතාලා මේ දවස්වල කියන දේ නම් අහන්නේ නැහැ කියලා. එහෙම වෙන්න බෑ. විභාගයේ සඳහා දුවට පුතාට ලැබෙන ප්‍රශ්න පත්‍රයටත් කීකරුව උත්තර ලියන්න පුළුවන්නේ දෙමව්පියන්ට කීකරුව වැඩ කරන ළමයිට. හොඳයි එහෙනම් පුංචි දුවේ පුතේ අද දවසේ පුංචි දුවල පුතාලට සර් ගණිතයේ පාඩමක් තමයි කියලා දෙන්න සූදානම් වෙන්නේ. දුවේ පුතේ එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නා වූ සියලුම දරුවන්ට අද දවසේ කියලා දෙන මේ ගණිතයේ පාඩම ඉතාම වැදගත් වේවි කියලයි සර් හිතන්නේ. මොකද්ද සර් අද දවසේ කියලා දෙන්න සූදානම් වෙන පාඩම? ඕ ඉලක්කන් නිවැරදිව හඳුනා ගනිමු. ඉලක්කන් නිවැරදිව ලියමු. දුවට පුතාට මතකයිද? එකේ පන්තියේ තමන්ගේ ආදරණීය ගුරුතුමිය අතින් අල්ලලා පුංචි දුවට පුතාට මේ ඉලක්කන් ලියපු ආකාරය. ඕ හැබැයි සමහර වෙලාවට පුංචි දුවේ පුතේ පහේ පන්තියෙන් හයේ පන්තියට යනකොටත් මේ ඉලක්කන් නිවැරදිව ලියන්න බැරිව ඉන්න දුවල පුතාලත් අපිට දකින්න පුළුවන්. හැබැයි මේ පාඩම කරලා ඉවර වෙනකොට මං හොඳින්ම දන්නවා පුංචි දුවල පුතාලා හැමෝම අනිවාර්යයෙන්ම මේ ඉලක්කන් සියල්ලම නිවැරදිව ලියන්න දන්නවා කියන්නේ. දුවේ පුතේ පුංචි දුවල පුතාලාට විතරක් නෙවෙයි මේ වීඩියෝ බලන වැඩිහිටියන්ටත් මේ පාඩම ඉතාම වැදගත් පාඩමක් වෙයි කියලා සර්ට ලොකු විශ්වාසයක් තියෙනවා. එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ආදරණීය පුංචි දුවල පුතාලා සියලු දෙනාටම ගණිතයේ විෂය ඇසුරෙන් ඉතාම වැදගත් ඒ වගේම නිරවුල්ව කියලා දෙන මේ ඉලක්කන් නිවැරදිව හඳුනා ගැනීම සහ ඉලක්කන් නිවැරදිව ලියමු කියන පාඩමට එක් වෙන්න කියලා ඉතාම ආදරෙන් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු මොකද්ද මේ ඉලක්කමක් කියන්නේ? ඇත්තටම මොකටද ඉලක්කමක් කියලා කියන්නේ? ඉලක්කමක් කියලා කියන්නේ සංඛ්‍යාවක් හැඟවීමට යොදන ලකුණ. ඒ වගේම තමයි අංකය කියලාත් කියනවා ඉලක්කමට නොම්බරේ කියලාත් කියනවා. අපි බලමු ඈත අතීතයේ සිට භාවිතා කරපු ඉලක්කම් වර්ග කීයක් විතර තියෙනවද කියලා. දුව පුතා දන්නේ මොන මොන ඉලක්කම් වර්ග ගැනද? දුවේ පුතේ ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් භාවිත කරපු ඉලක්කම් වර්ග 7ක් දකින්න පුළුවන්. ඒ ඉලක්කම් අතර බැබිලෝනියන් ඉලක්කම්, ඊජිප්සන් ඉලක්කම්, කනිෆෝම් ඉලක්කම්, රෝමන් ඉලක්කම්, මායන් ඉලක්කම්, සුමේරියන් ඉලක්කම් සහ හින්දු අරාබි ඉලක්කම් කියන මෙන්න මේ ඉලක්කම් වර්ග 7 අපිට ඉතාම හොඳින් අතීතයේ භාවිත කරපු බව දැනගන්නට පුළුවන්. දුවේ පුතේ අපි ඊළඟට යනවා මේ ලෝකේ වෙනස් කරපු ලෝකේ බොහෝ දෙනෙක් භාවිතා කරපු දැනට භාවිතා කරන ඉලක්කම් වර්ග දෙකක් පිළිබඳව හඳුනා ගන්න. දුවට පුතාට මතකයිද එක ශ්‍රේණියේ ඉඳලා පුංචි දුව පුතා ඉගෙන ගත්ත ඉලක්කම් ක්‍රමයක් තිබුණා? ඔව් ඒ ඉලක්කම් ක්‍රමයට කියනවා හින්දු අරාබි ඉලක්කම් කියලා. ඒ වගේම තමයි හතර ශ්‍රේණියේදී සහ පහ ශ්‍රේණියේදී පුංචි දුව පුතා ඉගෙන ගත්ත තවත් ඉලක්කම් ක්‍රමයක්. ඒ ඉලක්කම් වලට කියනවා රෝම ඉලක්කම් කියලා. අපි මුලින්ම බලමු මොනවද මේ හින්දු අරාබි ඉලක්කම් කියන්නේ කියලා. දුව පුතා මේ හින්දු අරාබි ඉලක්කම් වල ඉතිහාසය ගැන මොනවද දන්නේ? දුවේ පුතේ දැනට ලෝකේ පුරා භාවිතා කරන මෙම ඉලක්කම් ක්‍රමය ඉන්දියාවේ තමා උපත ලැබුවේ. එකල ඉන්දු පද්ධතියේට එකිනෙකට වෙනස් වූ සංඛ්‍යා 10ක් මේ සඳහා යොදාගෙන තිබුණා. මෙම ඉලක්කම් ක්‍රමය ක්‍රිස්තු වර්ෂ 800 දී පමණ ඉන්දියාවට පැමිණි අරාබි ජාතික වෙළඳුන්ගේ සිග්ගත්තා. වෙළඳුන් ලෙස පැමිණි මෙම අරාබි ජාතික වෙළඳුන්ගෙන් යුරෝපයේ හා අප්‍රිකානුවන් උගත් නිසා එය ඉන්දු අරාබි පද්ධතිය ලෙස හැඳින්නුවා. පසු කාලීනව මෙය හින්දු අරාබි ඉලක්කම් කියලා හඳුන්වන්න පටන් ගත්තා. මීළඟට අපි සූදානම් වෙනවා
දුව පුතා දන්න කියන එක ශ්‍රේණියේ ඉඳලා ඉගෙනගත්ත මේ හින්දු අරාබි ඉලක්කම් ටික නිවරදිව ලියලා පුරුදු වෙන්න. එක ශ්‍රේණියට ආපු පුංචි දුවේ පුතේ ඔබ 1 සිට 20 දක්වා ලියන්න කියන්න පුළුවන් වෙන්න ඕන. ඔබ 1 සිට 20 දක්වා ඉගෙන ගන්නේ එක ශ්‍රේණියේ ඉඳලා. ඒ වගේම තමයි දෙක ශ්‍රේණියට ආපු පුංචි දුවේ පුතේ ඔබ දෙක ශ්‍රේණියේදී 1 සිට 100 දක්වා ලියන්න කියන පුරුදු වෙන්න ඕන. ඒ වගේම තමයි හින්දු අරාබි සංඛ්‍යා අංක අතර 3 ශ්‍රේණියට ආපු පුංචි දුවේ පුතෙක් 1 සිට 1000 දක්වා ලියන්න හොඳින්ම පුරුදු පුහුණු වෙන්න ඕන. ඊළඟට 4 ශ්‍රේණියට ආපු පුංචි දුවේ පුතේ ඔබ 1 සිට 10000 දක්වා ලිවීමට සහ කියවීමට දෙකම පුරුදු පුහුණු වෙන්න ඕන. 1 2 3 4 කියන ශ්‍රේණි පහු කරගෙන පහේ පන්තියට ආපු පුංචි දුවල පුතාලා සියලු දෙනාම 1 සිට 100000 දක්වා 1 සිට 100000 දක්වා ලිවීමට සහ කියවීමට ඉතාම හොඳින් පුරුදු පුහුණු විය යුතු බව දුව පුතා මතක තියාගන්න ඕන. හොඳයි එහෙනම් පුංචි දුවේ පුතේ ලෝකේ විශිෂ්ට නිර්මාණයක් වුණ හින්දු අරාබි ඉලක්කම් ඉතාම නිවැරදිව පුංචි දුව පුතා සමග ලියන්නයි සූදානම් වන්නේ. දුවල පුතාලා දන්නවද හින්දු අරාබි ඉලක්කම් කීයක් තියෙනවද කියලා? ඔව් හින්දු අරාබි ඉලක්කම් තියෙනවා ඔක්කොම 10ක්. මේ හින්දු අරාබි ඉලක්කම් අතර පළවෙනි ඉලක්කම කෝ බලන්න ලියන්න දන්න පුංචි දුවල පුතාලා? ඔව් මට පේනවා පුංචි දුවල පුතාලා හින්දු අරාබි ඉලක්කම් ඉතාම නිවැරදිව ලියන්න දන්න බව ඔබ කෑ ගහලා කියනවා කියන්න. හොඳයි එහෙනම් මගේ පුංචි දුවේ පුතේ අපි එහෙනම් ගිහිල්ලා බලමු මුළු ලෝකේ පුරාම භාවිත කරන මේ හින්දු අරාබි ඉලක්කම් ඉතාම නිවැරදිව කොහොමද ලියන්නේ කියලා. බලන්න පුංචි දුවේ පුතේ මේ බලන්න හින්දු අරාබි ඉලක්කම් අතර පළවෙනි ඉලක්කම තමයි අංක 1. අංක 1 නිවැරදිව ලියන්නේ උඩේ ඉඳලා පහළට මෙන්න මෙහෙම ඉරි කෑල්ලක් ලියන්නේ. මේ හින්දු අරාබි ඉලක්කම් අතර අංක 1 මෙන්න මෙතනින් ආරම්භ වන නිසා අපිට පුළුවන් මෙන්න මෙහෙම ඊතලයකින් මේ විදිහට ගමන් කරන දිශාව පෙන්වන්න. මේ තමයි හින්දු අරාබි ඉලක්කම් අතර අංක 1. ඊළඟට යනවා හින්දු අරාබි ඉලක්කම් අතර තියෙන දෙවැනි ඉලක්කමට. මේ බලන්න දෙකේ ඉලක්කම නිවැරදිව ලියන ආකාරය මෙන්න මෙතනින් පටන් ගත්ත නිසා අපිට පුළුවන් මෙන්න මෙහෙම ඊතලයකින් මේ ඉලක්කම ගමන් කරන දිශාව පෙන්වන්න. හින්දු අරාබි ඉලක්කම් අතර තියෙන මේ දෙවැනි ඉලක්කම් බලන්න අංක 2 කියවන්න බලන්න අංක 2. ඊළඟට හින්දු අරාබි ඉලක්කම් අතර තියෙන ඉතා වැදගත් තවත් ඉලක්කමක් තමයි අංක 3. අංක 3 මෙන්න මෙතනින් පටන් ගන්න නිසා අපිට පුළුවන් ඊතලයකින් මෙන්න මෙහෙම ගමන් කරන දිශාව පෙන්වන්න. හින්දු අරාබි ඉලක්කම් අතර මීළඟට තියෙන ඉලක්කම් බලන්න සර් ලියන විදිහ බලන්න. මෙහෙම ඉරි කෑල්ලක් අරගෙන මේ අතට මෙහෙම කෙලින් ගිහිල්ලා මෙන්න මේ විදිහට අපි අංක 4 ලියනවා. අංක 4 ලියනකොට මේ ඉලක්කම ලියලා ඉවර වෙනකොට අපි ස්ථාන 2කින් පටන් ගත්තා. මෙන්න මෙතනින් පටන් ගත්ත නිසා අපිට පුළුවන් මෙහෙම ඊතලයකින් මේ දිශාව පෙන්වන්න. ඊළඟට මෙන්න මෙතන ඉඳලා පල්ලෙහාට මෙහෙම ඉරක් ගහපු නිසා අපිට මෙහෙම තවත් ඊතලයකින් පෙන්වන්න පුළුවන්. ස්ථාන 2කින් ආරම්භ වන ඉලක්කමක් තමයි අංක 4 කියලා කියන්නේ. ඊළඟට බලන්න පුංචි දුවේ පුතේ ඊළඟට තියෙන හින්දු අරාබි ඉලක්කම තමයි අංක 5. අංක 5 අපි මෙන්න මෙතනින් ලියන්න ආරම්භ කරපු නිසා අපිට පුළුවන් මෙන්න මෙහෙම ඊතලයකින් ඒ දිශාව පෙන්වන්න. ඊළඟට මේ විදියට මෙහෙම පහේ ඉලක්කම අරගෙන මෙන්න මේ අතර මෙහෙම ඉරක් ගහපු නිසා අපිට පුළුවන් මෙන්න මෙහෙම ඒ අතර ගමන් කරපු දිශාවත් පෙන්වන්න. දැන් අපි ලිව්වා 1 2 3 4 5. මේ ළඟට තියෙන හින්දු අරාබි ඉලක්කම් අතර තියෙන ඊළඟ ඉලක්කම තමයි අංක 6. බලන්න සර් පටන් ගත්තේ කොහොමද කියලා. මෙන්න මේ උඩින් මෙතනින් පටන් ගත්ත නිසා අපිට පුළුවන් මෙන්න මෙහෙම ඊතලයකින් මේ ඉලක්කම ගමන් කරපු දිශාව පෙන්වන්න.
පුංචි දුව පුතා 6 ඉලක්කම ලියනකොට මෙන්න මේ යටින් නෙමේ දුවේ පුතේ පටන් ගන්න ඕනේ. උඩින් ඉඳලා තමයි පටන් ගන්න ඕනේ. බලන්න ඒ 6 ඉලක්කම ලියපු ආකාරය. මම දන්නවා දුවට පුතාටත් මේ 6 ඉලක්කම නිවැරදිව ලියන්න පුළුවන් කියලා. ඊළඟට අපි ලියනවා ඊටම වැදගත් ඉලක්කමක් තමයි අංක 7. බලන්න හින්දු අරාබි ඉලක්කම් අතර තියෙන ඊළඟ ඉලක්කම අංක 7. මේ ඉලක්කම ගමන් කරපු දිශාව තමයි මේ දුවට පුතාට මං ඊතලයක් මගින් පෙන්නලා තියෙන්නේ. ඊළඟට අපි යනවා හින්දු අරාබි ඉලක්කම් අතර තියෙන තවත් වැදගත් ඉලක්කමක් තමයි බලන්න දුවේ පුතේ අංක 8. මේ අංක 8 මෙන්න මෙතනින් ලියන්න පටන් ගත්ත නිසා මේ බලන්න වම් පැත්තට තමයි මේ ඉලක්කම ලියනාක ලිවීමේදී ගමන් කළේ. ඒ නිසා අපිට පුළුවන් ඊතලයකින් ඒ ගමන් කරපු දිශාව පෙන්වන්න. හින්දු අරාබි ඉලක්කම් අතර ලොකුම ඉලක්කම විදිහට අපි දකින්න පුංචි දුවේ පුතේ 9 ඉලක්කම. මේ බලන්න 9 ලියන ආකාරය. 9 අපි මෙන්න මෙතනින් පටන් ගත්ත නිසා අපිට පුළුවන් මෙන්න මෙහෙම ඊතලයකින් 9 ඉලක්කම ලියපු දිශාව පෙන්වන්න. 9 ඉලක්කම ලියනකොට හොඳින්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි 9 ඉලක්කම් මෙහෙම ලියලා කෙලින් නෙවෙයි දුවේ පුතේ පල්ලෙහාට ඉර ගහන්නේ. බලන්න චූට්ටක් ඇල කරලා තමයි සර් මේ ඉර ගහලා තියෙන්නේ. ඊළඟට හින්දු අරාබි ඉලක්කම් අතර ඉතාම වැදගත්ම ඉලක්කමක් වන අනිත් ඉලක්කම් ක්‍රම වලට සාපේක්ෂව හින්දු අරාබි ඉලක්කම් අතර පමණක් දෙකිය හැකි ඉතා වැදගත්ම ඉලක්කමක් තමයි බිඳුව කියලා කියන්නේ. බිඳුවට තව ලස්සන නමක් තියෙනවා. ඒ තමයි ශූන්‍ය. බිඳුවේ තියෙන වටිනාම දේ තමයි සංඛ්‍යාවල ස්ථානීය අගය ආරක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බලන්න බිඳුව කොහොමද ලියන්නේ කියලා. මෙන්න මේ විදිහට රවුම් හැඩයක් අරගෙන මෙන්න මෙහෙම තමයි බිඳුව ලියන්නේ. බිඳුව ලියනකොට අපි මෙන්න මෙතනින් පටන් ගත්ත නිසා අපි ඊතලයකින් මෙන්න මෙහෙම එය ගමන් කරපු දිශාව පෙන්වන්න පුළුවන්. එහෙනම් පුංචි දුවේ පුතේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණියේ දක්වා ඉගෙනගත් මගේ ආදරණීය පුංචි දුවල පුතාලා සියලු දෙනාටම ශිෂ්‍යත්ව විභාගයේ සඳහා ඉතාම වැදගත් වන සංඛ්‍යා ලිවීමේ ක්‍රමයක් වන මේ හින්දු අරාබි ඉලක්කම් පද්ධතිය නිවැරදිව ලියන්න වගේම නිවැරදිව කියවන්නත් දුවට පුතාට පුළුවන් හැකියාව තියෙන්න ඕන. අපි මේ ලියපු හින්දු අරාබි ඉලක්කම් නිවැරදිව කියවල බලමු. 1 2 3 4 5 6 7 8 9 බිඳුව. එහෙනම් හින්දු අරාබි ඉලක්කම් පද්ධතියේ ඉලක්කම් කීයක් තියෙනවා කියලා කිව්වද? 10ක් තියෙනවා. මුළු ලෝකෙම වෙනස් කළ මේ හින්දු අරාබි පද්ධතියේ තියෙන මේ ඉලක්කම් 10 පුංචි දුවල පුතාලා සියලු දෙනාම ඉතාම නිවැරදිව ලියන්න පුළුවන් වගේම නිවැරදිව කියවන්න පුරුදු වෙන්න ඕන කියලා හොඳින්ම මතක තියාගන්න ඕන. මීළඟට පුංචි දුවේ පුතේ ලෝකේ වෙනස් කරපු තවත් විශේෂ ඉලක්කම් ක්‍රමයක් ගැන ඉගෙන ගන්නයි දුව පුතා සූදානම් වෙන්නේ. මොනවද මේ ඉලක්කම් ක්‍රමය? හින්දු අරාබි වගේම ඉතාම වැදගත් ඉලක්කම් ක්‍රමයක් තමයි පුංචි දුවේ පුතේ රෝම ඉලක්කම් කියලා කියන්නේ. හැබැයි හින්දු අරාබි ඉලක්කම් වලටත් වඩා ඉතිහාසයක් දකින්න පුළුවන් ඉලක්කම් ක්‍රමයක් තමයි රෝම ඉලක්කම් කියලා කියන්නේ. අපි බලමු මොනවද මේ රෝම ඉලක්කම් කියන්නේ කියලා. රෝම ඉලක්කම් කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 300 සිට ක්‍රිස්තු වර්ෂ 300 දක්වා රෝම අධිරාජ්‍යය යුරෝපයේ සහ අප්‍රිකාව පුරා ව්‍යාප්ත වූ අතර එම ජනපදවල ජීවත් වූ රෝමවරුන් භාවිතා කළ සංඛ්‍යා ක්‍රමය රෝම ඉලක්කම් කියලා කියනවා. දුවේ පුතේ රෝම ඉලක්කම් අතර දකින්න පුළුවන් ලක්ෂණ පහක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි අර හින්දු අරාබි ඉලක්කම් වල වගේ රෝම ඉලක්කම් වල බිඳුවක් දකින්න නැහැ. ඒ වගේම තමයි අපි හින්දු අරාබි ඉලක්කම් වල නම් පුංචි දුවේ පුතේ ඉලක්කම් 10ක් දැක්කා. හැබැයි රෝම ඉලක්කම් අතර අපිට දකින්න ලැබෙන්නේ ඉලක්කම් 7ක්. හොඳයි, එහෙනම් අපි සියලු දෙනාම ලෝකේ වෙනස් කළ
තවත් විශේෂ ඉලක්කම් ක්‍රමයක් පිළිබඳව ඉගෙන ගන්නයි සූදානම් වන්නේ. හින්දු අරාබි ඉලක්කම් පද්ධතිය වගේම ලෝකයේ පුරාම භාවිත කළ අතිශයින් වැදගත් තවත් ඉලක්කම් ක්‍රමයක් තමයි රෝම ඉලක්කම් කියලා කියන්නේ. දුව පුතා දන්නවද? හින්දු අරාබි ඉලක්කම් වලට වඩා රෝම ඉලක්කම් ඊටාම පැරණි බව. රෝම ඉලක්කම් දිහා දකිනකොට දුවට පුතාට සමහර විට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ රෝම ඉලක්කම් අතර තියෙන්නේ ඉංග්‍රීසි අකුරුද කියලා. නැහැ පුංචි දුවේ පුතේ. රෝම ඉලක්කම් වල තියෙන්නේ ග්‍රීක සංකේත විශේෂයක් බව හොඳින්ම මතක තියාගන්න ඕන. මීළඟට අපි සූදානම් වන්නේ රෝම ඉලක්කම් පිළිබඳව දැනගන්න. දුව පුතා රෝම ඉලක්කම් ලියන්න දන්නවද? රෝම ඉලක්කම් පුංචි දුවේ පුතේ අපි ඉගෙන ගන්නේ හතර ශ්‍රේණියේදී සහ පහ ශ්‍රේණිය පන්තියේදී. ශිෂ්‍යත්ව විභාගයේ සඳහා රෝම ඉලක්කම් කීයක් විතර එනවා කියලාද දුවල පුතාලා හිතන්නේ? ඔව්, ඔබ නිවැරදි. රෝම සංඛ්‍යාංක 20ක් ලියන්න එනවා. මේ රෝම සංඛ්‍යාංක 20ම ඉතාම නිවැරදිව ලියන්නට වගේම එය කියවන්න පුංචි දුව පුතා හොඳින් පුරුදු පුහුණු වෙන්න ඕන. හතර ශ්‍රේණියේ ගණිතයේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ 159 වෙනි පිටුවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා රෝම ඉලක්කම් නිවැරදිව ලියන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි පහ ශ්‍රේණියේ ගණිතයේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ 147 වෙනි පිටුවෙත් රෝම ඉලක්කම් නිවැරදිව ලියන ආකාරය පිළිබඳව හොඳ සටහනක් තියෙනවා. දුවේ පුතේ, රෝම ඉලක්කම් ලියන ආකාර දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ඉරක් ලියලා ඊළඟට දුවේ පුතේ මේ උඩින් යටින් ඉරි කැලි දෙකක් ගහන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා, මෙන්න මෙහෙම ඉරක් ලියලා ඒ ඉරට උඩින් මෙහෙම තිතක් තියන්න පුළුවන්. මන් දුවට පුතාට කියලා දුන්නා හතර ශ්‍රේණිය සහ පහ ශ්‍රේණිය කියන ශ්‍රේණිවල ගණිතයේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ ඉරයි තිතයි තියෙන රෝම ඉලක්කම් ලියන්න පුරුදු වෙන්න කියලා. ශිෂ්‍යත්ව විභාගයේ සඳහා හතරේ පන්තියේදී මගේ පුංචි දුවල පුතාලා 1 සිට 10 දක්වා ඉගෙන ගත්තා. ඒ වගේම තමයි පහ ශ්‍රේණියේදී පුංචි දුව පුතා 11 සිට 20 දක්වා ඉගෙන ගත්තා. මේ ඉගෙනගත් රෝම ඉලක්කම් ඉතාම නිවැරදිව විධිමත්ව අපි මේ අවස්ථාවේදී ලියන්න විශේෂයෙන් හතරේ පන්තිය සහ පහේ පන්තියේ දුවල පුතාලට සර් සමග එකතු වෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ බලන්න දුවේ පුතේ, රෝම ඉලක්කම් අතර පළවෙනි ඉලක්කම තමයි 1. බලන්න මේකේ ඉලක්කම නිවැරදිව ලියලා තියෙන්නේ කොහොමද කියලා. ඉරි කෑල්ලයි තිතයි. රෝම ඉලක්කම් අතර දෙවෙනියට තියෙන ඉලක්කම තමයි අංක 2. මේ බලන්න කොහොමද දෙකේ ඉලක්කම ලියලා තියෙන්නේ කියලා. ඉරි කෑල්ලයි තිතයි, ඉරි කෑල්ලයි තිතයි. එහෙනම් ඉරි කෑලි 2යි තිත් 2යි. ඊළඟට බලන්න රෝම ඉලක්කම් අතර තියෙන ඊළඟ ඉලක්කම තමයි අංක 3. අංක 3 ලියන්නේ ඉරි කෑලි 3යි තිත් 3යි. රෝම ඉලක්කම් වල විශේෂයෙන් සඳහන් වුණා ඉලක්කම් වල අඩු වැඩි වීමක් දකින්න පුළුවන් කියලා. එහෙනම් මේ එකේ ඉලක්කමම තමයි එකින් එක වැඩි වෙලා තියෙන්නේ. ඊළඟට බලන්න රෝම ඉලක්කම් වල අංක 4 ලියන්නේ රෝම ඉලක්කම් වල ලියන පහෙන් මෙන්න මේ වගේ වම් පැත්තෙන් එකක් අඩු කරනවා. පහේ ඉලක්කමින් වම් පැත්තට එකක් එකේ ඉලක්කමක් දැම්මම පහෙන් එකක් අඩු වෙන බව හොඳින් මතක තියාගන්න ඕන. මේ තියෙන්නේ රෝම ඉලක්කම් වල අංක 4. ඊළඟට අපි යනවා රෝම ඉලක්කම් අතර දකින්න පුළුවන් අංක 5. 1 2 3 4 5. ඊළඟට අපි යනවා රෝම ඉලක්කම් අතර තියෙන ඊළඟ ඉලක්කමට. පහේ සංකේතේ ලියලා දකුණු පැත්තෙන් මේ වගේ එක ඉලක්කමක් ලියපම 5යි 1යි 6 වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, රෝම ඉලක්කම් අතර තියෙන ඊළඟ ඉලක්කම තමයි 7 ඉලක්කම. 7 ඉලක්කම ලියනකොට 5යි 1 ඉලක්කම් 2යි ලියන්නේ අපි. 5 6 7. ඊළඟට අපි ඉගෙන ගන්නවා රෝම ඉලක්කම් අතර තියෙන ඊළඟ ඉලක්කම.
ඒ තමයි දුවේ පුතේ 8 බලන්න 5 6 7 8 බලන්න මගේ දුවලා පුතාලා හැමෝම මේ ලියලා තියෙන්නේ 8 ඉලක්කම 5 ඉලක්කමට දකුණු පැත්තෙන් 1 ඉලක්කම් 3ක් එකතු වුනහම 8 හැදෙනවා ඊළඟට බලන්න රෝම ඉලක්කම් අතර දකින්න පුළුවන් ඉතා වැදගත්ම ඉලක්කමක් තමයි දුවේ පුතේ 10 කියලා කියන්නේ 10 ලියන්නේ මෙන්න මේ වගේ හැඩයක් මේ හැඩෙන් 10 හැඩේට වම් පැත්තෙන් 1 ඉලක්කම ලියපම 10න් එකක් අඩු වෙනවා එහෙනම් දුවේ පුතේ මේ තියෙන්නේ රෝම ඉලක්කම් වලින් අංක 9 බලන්න දුවේ පුතේ ඊළඟට තියෙන්නේ රෝම ඉලක්කම් අතර 10 ඉලක්කම එහෙනම් අපි 4 ශ්‍රේණියේ ඉඳලා ඉගෙන ගත්ත මේ රෝම සංඛ්‍යා අංක ටික නිවැරදිව කියවලා බලමු 1 2 3 4 5 6 7 8 9 10 හතර ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ 159 වෙනි පිටුවේ පුංචි දුවල පුතාලට උගන්වන්න ඕන නිවැරදිම රෝම ඉලක්කම් ටික තමයි දුවට පුතාට සර් මේ කියලා දුන්නේ ඊළඟට අපි යනවා 5 ශ්‍රේණියේදී පුංචි දුව පුතා ඉතාම නිවැරදිව ලියලා පුරුදු වෙන්න ඕන 11 සිට 20 දක්වා තියෙන රෝම සංඛ්‍යා අංක ටික ඉගෙන ගන්න 11 ලියන නිවැරදි ක්‍රමයේ බලන්න මේ තමයි 10 ලියන සංකේතය මේ සංකේතයට දකුණු පැත්තෙන් 1 ඉලක්කමක් එකතු කරාම මෙය හඳුන්වනවා 11 කියලා ඊළඟට 12 ලියන්නේ 10 සංකේතයට 1 ඉලක්කම් දෙකක් අපි මෙහෙම එකතු කරනවා එතකොට එය හඳුන්වනවා 12 කියලා ඊළඟට බලන්න 13 ලියනකොට 10 ඉලක්කමට 1 ඉලක්කම් 3ක් අපි දකුණු පැත්තෙන් මෙන්න මේ විදිහට එකතු කරනවා. දැන් මේ හැදලා තියෙන්නේ කීයද? 13. අපි ඊළඟට 14 ලියනකොට 10 ඉලක්කමට මෙන්න මේ තිබුණ 4 මෙතනින් එකතු කරනවා. මේ බලන්න 10යි 4යි 14යි. ඊළඟට බලන්න. ඊළඟට අපි ලියන්නේ 10යි 5යි 15යි මේක අපි නිවැරදිව ශබ්ද කරන්නේ 15 අපි ඊළඟට ගිහින් බලමු 15ට පස්සේ තියෙන්නේ 16 බලන්න 16 නිවැරදිව ලියන ආකාරය 16ට පසුව එන්නේ නිවැරදි රෝම ඉලක්කම තමයි 17 බලන්න පුංචි දුව පුතා 17 නිවැරදිව ලියන්න දන්නවද කියලා ඉතින් දුවේ පුතේ අපි 11 ඉඳලා 17 දක්වා තමයි මේ ලියලා තියෙන්නේ මම පුංචි දුවට පුතාට ඊටාම පැහැදිලිව පෙනෙන්න ඕන නිසා ඊළඟ ඉලක්කම මෙන්න මෙතනින් පටන් ගන්නවා ඊළඟට අපිට තියෙන්නේ 18 ලියන්න 10යි 5යි 15යි 16 17 18 18 දුවේ පුතේ බලන්න නිවැරදිව ලියලා තියෙන ආකාරය ඊළඟට 19 ලියන ආකාරය බලන්න 10 ඉලක්කමයි ඊළඟට 9 ඉලක්කමයි අපි ලියනවා මේ බලන්න නිවැරදිව ලියන ආකාරය 10යි 9යි 19යි රෝම සංඛ්‍යා අංක අතර 5 ශ්‍රේණිය ආදරණීය පුංචි දුවලා පුතාලා ඉගෙන ගන්න ඕන අවසාන රෝම සංඛ්‍යා අංකය තමයි 20 එකේ සිට 20 දක්වා නිවැරදිව ලියන්න කියන්න පුරුදු පුහුණු වුණොත් ශිෂ්‍යත්ව විභාගයේට පුංචි දුවගෙන් පුතාගෙන් මේ අහන ඕන ප්‍රශ්නයකට ඉතාම හොඳින් උත්තර ලියන්න පුංචි දුවට පුතාට පුළුවන් බව සර් හොඳින්ම දන්නවා බලන්න දුවේ පුතේ රෝම ඉලක්කම් අතර 1 2 3 4 5 6 7 8 9 10
එකොළහ දොළහ දහතුන දහහතර පහළොව දහසය දහහත දහ අට දහ නවය විස්ස. එහෙනම් මගේ පුංචි දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට පුංචි දුවල පුතාලට මේ ආශ්‍රයෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න සර් මේ කියලා දීපු ආකාරයට ඉතාම නිවැරදිව හින්දු අරාබි ලක්කම් වගේම රෝමී ලක්කමුත් ඉතාම නිවැරදිව ලියන්න පුරුදු පුහුණු වෙන්න කියලා දුවට පුතාට සර් විශේෂයෙන් මතක් කර සිටිනවා. නැවතත් හමු වෙනතුරු මගේ දුවල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක්.